හරකට යාළුව ඉන්නේ පොලිසිය SSPලා ASPලා හරකටර පහර දීමද ඒ සිද්ධ වෙච්චි කොහොමද තන්ලෑන්ඩ හැදුවේ කොහොමද ඒකට උදව් කරේ කවුද CID එක මහේස්ත්‍රාතුමා ළඟට යනකොට හරකටාට ත්‍රෙඩ් කළාද සල්ලි දුන්නේවා කියන්න එපා හරි සර් සර්ලාට ඕන කතාව මම කියන්නම් කියලා මහේස්ත්‍රාත් ගාඩ ගිහිල්ලා කියන්නේ වෙන කතාවක් මෙයා කියනවා ඇයි සර් මට මෙහෙම කරේ මං මොනවද නොකරේ තිලින්න ගමගේ ඝාතන කුමන්ත්‍රණය දීල්දාසට මම මේක බොහොම ආදරෙන් කියන්නේ හරකටාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩ කරන අයටත් තර්ජනයක් තියෙනවා තිලින්න ගමගේ ත්‍රෙඩ් එක තියෙන කාගේ ඉදිරිසුරුතුමා හරකට බලන්න සුමාන සරකට සරයක් ගියා. ගියේ නැත්තම් මීට කලින් හරකටාව වෙඩිදලා මරලා. අනිවාර්යයෙන්ම ෂොට් එක දීලා. මොකද ගන්නෑ කිනි කසේට වඩු කෑවිදින දිනවනේ. DIG කෙනෙකුට පාතාලෙන් වෙපන් එකක් ඩීල් කරන හැටි. DIG කෙනෙක්ට අනිත් එක්කන කවුද? කොඩුවංජගේ ගෝලයා ඇල්ටෝ ධර්මසිරි. කොඩුවාරපෙන් බයින්නේ? මේ වෙපන් එක පොඩි එකක් නෙවෙයි. තිල්ල ගමගේ මරන්නද? රනිල් මරන්නද? අනුර කුමාර මරන්නද? මේ ඝාතන කුමන්ත්‍රණයේ ඔත්තුව තිරනාස්ස දෙන්නේ ඔබ. වෙපන් එකක් අරගෙන ඒකෙන් ඇලි දියප්පත් අම්බණ්ඩ භාවිතා කරන්නේ නැහැ. කැබිනට් ඇමතිවරුන්ගෙනත් ඇවිල්ලා මේ DIG අල්ලස්සරන්. ගෙලියෙකුණු සල්ලිගත්ත එහෙලියගේ පුතාගේ පුරාවස්තු කේස් එකක් තියෙනවා. රෝහා මැරීම සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා. හාලපර ටික මට ඇවිල්ලා තියෙනවා. කවුද රෝහා මැරුවේ? ආරක්ෂක විසින් තමයි මැරුවේ. දැන් අදටත් නෑනේ කොස්තාපල් ඔය කිරිටෝපි කතාව. හරක්කට කපාටම ඇවිල්ලා බදා ගන්න. මේ ගෑනේ ඔලුව තියාගෙන මේ. ඒක නේ ඔක්කොම සෙටප් එක. සෙටප් එක. දැන් මේ ගෑනේ අදටත් සේවේ. වාකිව කෝල් රෙකෝඩින් වල තියෙනවයි කියලා ඔවා. ෆෝන් එකක් නෑ පාස්පෝර්ට් නෑ. ෆෝන් ලිස්ට් එකේ ගත්තා නම් කැබිනට් මිනිස්ටර්ලා, බන්ධනාගාර නිලධාරි, රේගුවේ ඉන්නේ ඕ. නෙට්වර්ක් එක මෙනවා එළියට. ෆෝන් දෙක සාධාරණ සිංහ DIG ගල් කරලා නම් කෝ සාක්ෂි. ඒක නේ ඉතින් මූ ඇවිල්ලා දැන් හොරාට කලින් කෙහෙල්කල් පැනවට් වගේ අපේක්ෂිත අපෙල්ල. මෛත්‍රීපාල සිරිසේන කියනවා මම දන්නවා පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවා මාධ්‍යවල පළවෙච්චි වාර්තා බොරු තියෙන දැන් ඉතලව කරන්න යන කතාව ඕක තමයි Trismaster make your life limitless. Imperial Wisdom hari parata obagena yana wagakime salakuna. හරකට සහ කුඩු සලිඳුගේ යාළුවෝ 34 දෙනෙක් පිළිබඳව මාධ්‍ය පළ කර තිබුණා. ඒ කියන්නේ යාළුවෝ ඉන්නේ පොලිසියේ SSPලා ASPලා පොලිස් පරීක්ෂකවරු කොස්තාපල්වරු මේ පිළිබඳව මාධ්‍ය පළ කර තිබුණා. හැබැයි මේ පිළිබඳව අපි කතා කරන්න ගත්තේ මීට අවුරුද්දකටත් බොහෝම කාලයකට පෙර හතුව තමයි අපි සාකච්ඡා කළේ. මේ පිළිබඳව කතා නම්ගම් සහිතව අනාවරණය කළේ. දැන් අද නම්ගම් සහිත ප්‍රබල අනාවරණයකට සූදානම්. ඒ අපි කතා කරන විමර්ශනශීලී මාධ්‍යවේදී සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටි නිලධාරියෙක් කීර්ති රත්නායකත් සමග කීර්ති ඔබ මේ අනාවරණයන් කළේ අවුරුද්දකට විතර පෙර ආතුව සමහරු බොරු කිව්වා මේ මඩ කිව්වා ගොතනවා කිව්වා අපිව කැඳෙව්වා ප්‍රශ්න කළා නමුත් ඔබ මේ කතාව කිව්වා දැන් පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින්න ගමගේ මහතා හරක්කට එවැගේම කුඩු සලුදු සම්බන්ධව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන පිළිබඳව බරපතල ප්‍රශ්න කිරීම කරලා තිබුණා මොකද්ද දැන් අලුත්ම තත්වය ඔව් දැන් ඉතිහාසයේ කවදාවත් නොවිචාකාරයට අධිකරණේ කියනවා ඔබලා මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්නේ මේ ආකාරයට නම් මට විවෘත අධිකරණේ ඔබලාගේ ඒ බොහොම අසාර්ථක විමර්ශන සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා. ඒ කියන්නේ ඔහු යමක් දන්නවා කියන එකනේ ඇඟෙන්නේ. ඔව් CID එකේ රෙද්ද ගලවනවා. දැන් මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා විටින් විට ඔහු නිරීක්ෂණය කරනවා මේ මේ හරකට අසා කුඩු සලිඳු. ඒ කියන්නේ යම් කිසි දෙයක් මහේස්ත්‍රාත්තුමාට ප්‍රකාශ කරලා තියෙනවා CID එක පිළිබඳව. ඔව් දැන් හරකටයි සලිඳුයි මේ 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 ප්‍රකාශය සිද්ධ කරන්නේ මාර්තු මාසේ 16 වෙනිදා තිබ්බ හරකට සම්බන්ධයෙන් මේ මහේස්ත්‍රාත් විභාගය පැවැත්වෙන අත්තරතුරේදී තමයි පෙබරවාරි 16 තමයි කියන්නේ බලාගේ 34 දෙනෙක් ජරාව කාලා තියෙනවා මේකේ ලොක්කගේ ඉඳලා පල්ලෙහාට 34ක් ඉන්නවා ලොක්ක කියන්නේ DIG ක ඉඳලා DIG ක ප්‍රසාද රණසිංහ ක ඉඳලා ප්‍රසාද රණසිංහ හරි දැන් එක්කන නෙමෙයි කලින් හිටපු එක්කන කලින් හිටපු එක්කන 34 දෙනෙක් බලා මේකේ ජරාව කාලා තියෙනවා ඒක DIG ප්‍රසාද රණසිංහ ජරාව කාලා හරක්කට ආලගෙන ඔව් පැහැදිලි දැන් ඔයා කිව්වේ එදා කතාවේ මේ හරක්කටාව උදේ ගෙනල්ලා එයා DIG ගේ කාමරේ තියාගෙන මේ එන්නේ තියන් ඉන්නේ ඔය හැමනේ ඔයා කිව්වේ ඔව් ඈ ඔව් ඒ ඔක්කොම ඇත්ත ඔක්කොම ඇත්ත හරි ඉතින් ඉතින් දැන් මේ හරක්කටා සහ සලින්දු රහස් ප්‍රකාශය දුන්නන් පස්සේ රහස් ප්‍රකාශය කියලා කියන්නේ
මහේත්‍රාත් ගේ සාමාන්‍ය සිද්ධ වෙන්නේ යාගේ ඔෆිස් එකටගෙන හිල්ලා බොහොම මේ අපි වාඩිලා ඉන්නා වගේ ඒ සැකකාරයාට පුළුවන් Tamanta කියන තියෙන කතාව සහ සුද්දෙම්ම නඩුකාරයාට කියන්න පුළුවන්. ඒකනේ මහේස්ත්‍රාත්තුමාට හරක්කටා සහ කුඩුසලින්දු මහේස්ත්‍රාත් තිල්න ගමගේ මහතා ඉස්සරහා රහස් ප්‍රකාශයක් කරනවා. කවුරුත් නැහැ ඉන්නේ මහේස්ත්‍රාත්තුමා විතරයි. හරි. එතකොට මේ ප්‍රකාශයේ ලේඛනගත වෙනවා. දැන් හරක්කටා තමන්ගෙන් සල්ලි ගත්ත මිනිසුන්ගේ නම් තමන්ට කොහොමද අනුග්‍රහය දුන්නේ? එතකොට තමන්ට කොහොමද කුඩු ආවේ? ඒ ඔක්කොම විස්තර. තමන් පැනලා යන්න හැදුවද? පැනලා යන්න හැදුවේ කොහොමද? ඒකට උදව් කරේ කවුද? තමන්ට කෑම බීම අර පුඩ් සිටියක් වගේ මේ එකක් මේන්ටේන් කරන්න ඒකට අවශ්‍ය කරන ඒ මේවා කරලා දුන්නේ කවුද? තමන් මරන්න ඉන්නවද? ඒතකොට මෙයා හරකඩර පහර දුන්නානේ එක්තරා අවස්ථාවකදී. හරකඩර පහර දීමද ඒ සිද්ධ වෙච්චි කොහොමද? මේ ඔක්කොම. එයා දැන් මිනිසුරුතුමාට කියලා. ඒතර ඔබ කියලා ඕ කියලා. දැන් ඒක ලේඛනගත වෙලා තියෙනවා. ඔව් ඒතර දැන් මේක රහස් ප්‍රකාශයක්. මේක දන්නේ මිනිසුරුතුමා සහ හරක්කටා කුඩුසලිඳු විතරයි. ඒතර ඔබ දන්නේ කොහොමද මේ ප්‍රකාශයේ තියෙන්නේ මේ කරුණු කියන එක? ඇයි හරක්කටා මේ ගෙනියන්නේ නඩුකාරයා ගාවට කොටුව මහත්තයාතුමා ගාවට ගෙනියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. එතකොට එතනින් එළියට යනවා කියලා කියන්නේ මට තොරතුරු එනවා. ඒතර අපි දන්නේ කොහොමද CID එක හරක්කටා ළඟට යන වරක්කටා මහේස්ත්‍රාත්තුමා ළඟට යනකොට හරක්කටාට ත්‍රෙඩ් කළාද? කියන්න එපා මේ දේවල්. සල්ලි දුන්නේවා කියන්න එපා. ගැහුවවව කියන්න එපා. මේ ෆුඩ් සිටි එකක් CID එක ඇතුලේ තිබුණා කියලා කියන්න එපා. කියලා ත්‍රෙඩ් කළාද කියලා කොහොමද දන්නේ? ඇත්තටම ඔය වගේ දේවල් තියුනේ. කියන්නේ රහස් ප්‍රකාශයක් දෙන්න සැකකාරයෙක් යද්දී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්නේ හරි සර් සර්ලට ඕන කතාව මම කියන්නම් කියලා. අහහ. හැබැයි ඌ ගිහිල්ලා වෙලා මහත්තත් ගාඩ ගිහිල්ලා කියන්නේ වෙන කතාවක්. වෙන කතාවක්. ඒ කියන්නේ මම කිව්ව කතාව ඇත්තද? ඒ වගේම CID එක හරක්කට අටසා කුඩුසලඳුර ත්‍රෙඩ් කරලා තියනවද? උඹ මහේස්ත්‍රාත්වරයා ඉස්සරහා කියන්නේ මේ කතාවල්. කිව්වොත් බලාගෙන කියලා ත්‍රෙඩ් කරලා තියනවා. තියනවා දැන් එක්තරා අවස්ථාවකදී දැන් මේ අනුග්‍රහය දක්ව පොලිස් ටෙකේ ඉන්න එක නිලධාරියෙක් තමයි මිහිදු කියලා තිය මිහිදුට මෙයා කියනවා ඇයි සර් මට මෙහෙම කරේ මං මොනවද නොකරේ කියලා. ඒ කියන්නේ කරන්න ඕන මුදලින්ද භෞතික දේවල් සැප සම්පත් වලින්ද හැමදේම ලැබුවන් පස්සේ ඇයි මට මෙහෙම කරේ කියන්නේ මේ හරක්කට කෝට් එකට ප්‍රොඩියුස් කරන දවසේ දැන් මිනිස්සු ඉන්නේ තංගල්ලේ. කවුද මිහිදු? නෑ මේ හරක්කටයි නේ. ඔව් ඔව් අනිත් එක නැන්නේ බූස්සේ සරිදු. ඔව් එතකොට ඒ ගෙනියන දවසේ වෑන් එකට නැගින්න යද්දි මෙයා කියනවා. එතකොට මිහිදු කියලා තියනවා ඇයි මං ඔබගේ ජීවිතේ බේරුවේ කියලා. ඒ මොකද්ද? දැන් ජීවිත බිරුව කියන්නේ? ඔව් මට. ඒ කියන්නේ මෙයා දැන් අර භෞතික සැප සම්බන්ධ මිල මුදල්ද දුන්නා. ඔව්. ඔව්ගම මම ගත්තා. ඒකත් මම ගත්තා. හැබැයි මං ඔබ මැරුවේ නෑනේ. ඔව්. ඒතකොට ඒකද පොලිසිය වෙන්නේ? ඒකද පොලිසිය රාජකාරිය වෙන්නේ? මේ වෙනකොට විශේෂයෙන්ම අනාවරණය වෙලා තියෙන අලුත්ම කාරණාව තමයි තිලින ගමගේ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව. ඒ කියන්නේ තිලින ගමගේව ස්නයිපර් ප්‍රහාරයකින් ඝාතනය කිරීම සම්බන්ධව ඔත්තුවක් තිරාණනස්ට ලැබී තිබෙනවායි කියන කතාව. ඒතකොට මොකද්ද මේ කතාවේ තේරුම? ඔව් පොලිසිය බාර ඇමතිට ලැබුණු විශේෂ බුද්ධිමේ තොරතුරක් ඔහු IGP පොලිස්පතිට යොමු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන්න කියලා. මොකද්ද මේක පදනම? මේ චෝදනාවේ පදනම මේ ඔත්තුවේ පදනම මොකද්ද? ඔබට මතක ඇති අපි මීට කලින් මේ හරක්කටා සම්බන්ධයෙන් විශේෂ කරුණක් එළිදරව් කරා. හරක්කටාට පැති කිහිපයකින් මන තර්ජන තියෙනවා. එක පැත්තක් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරක්කටාගෙන් ජරාව කෑවා. දැන් ඒ කාපු ඒ සම්බන්ධයෙන් හරක්කටාගේ බිරිඳ සතුව රෙකෝඩින්ග්ස් තියෙනවා. ඒක සල්ලි දුන්නේ රෙකෝඩින්ග්ස් තියෙනවා. එතකොට මේ අවනඩුව කෙටිම මාර්ගයෙන් විසඳන්න තියෙන මාර්ගය තමයි හරක්කටා ඝාතනය කරන්නේ. එතකොට එක පැත්තකින් හරක්කටාට CID එකේ දූෂිත නිලධාරීන්ගෙන් තර්ජනයක් තියෙනවා. හරි. දූෂිත නිලධාරීන්ගෙන්. අනිත් පැත්තෙන් මම ඔබට මතක ඇති මම මේක කලින් කිව්වා දීල්දාසට මම මේක බොහොම ආදරෙන් කියන්නේ හරක්කටා සම්බන්ධයෙන් හරක්කටාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩ කරන අයටත් තර්ජනයක් තියෙනවා ඒ පකිස්තාන් ඩ්‍රග් ලෝඩ් ලගෙන් කියලා කිව්වා. හේතුව හරක්කටා පකිස්තානයේ ඩ්‍රග් ලෝඩ්ලට කෝටි ගාණක පොරොත්තු වෙලා තියෙනවා. මම අර නායක හමුදාවත් එක්ක කොහොමද පොරොත්තු තියෙන ආකාරය මම පැහැදිලි කරා. එතකොට පාතාලයෙන් තියෙනවා. තව කම්පටිටර්ස් ලයින් වනේ ඩ්‍රග් මාකට් එකේ. එතකොට ඒ කට්ටියකින් තර්ජන තියෙනවා. මේ ආකාරයේ පැති කිහිපයකින් තර්ජන තියෙනවා. ඉතින් ඒ තියෙන තොරතුරු සම්බන්ධයෙන් ටිරානලස් පොලිසිය බාර ඇමතිතුමා විශේෂ පරීක්ෂණයක් කරන්න කියලා දැන් මේ වෙද්දී පොලිස්පතිට නියෝග කරලා තියෙනවා. ඒතොර දැන් මේ තිලිනගම ගේට ත්‍රෙඩ් එක තියෙන කාගෙන්ද?
අරක තමයි හේතුව. ඒ කියන්නේ දැන් තිලින්න ගමගේ යටතේ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නකම් මහේස්ත්‍රාත්වරය යටතේනේ හරක්කට හිටියේ. එතකොට ඔබට මතක ඇති තිලින්න ගමගේ මිනිසුරුතුමා හරක්කට බලන්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සුමාන සරණ සරයක් ගියා. ඔහුගේ ඔහුට ඔහුව ඝාතනය නොකර ඔහුව මේ ජී මේ මේ ඔහුව ඝාතනය නොවි ඔහු තබා ගැනීමට හැකි වුණේ ඒ තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා ඉටු කරපු කාර්ය නිසා. ඒ කියන්නේ තිලින ගමගේ මේ මේ විසිට් එකකට විසිට් වලට ගියේ නැත්නම් හරක් කටාව බලන්න මීට කලින් හරක් කටාව වෙඩිදලා මරලා. මගේ දැන මේ සාවිශ්වාසයට අනිවාර්යයෙන්ම ෂොට් එක දීලා. ඒකද ඔබත් ඩියෝ ගහලා හිටියනේ රැඳවුණු ඩියෝ මත හිටියනේ සාමාන්‍යයෙන් ඩියෝ මත ඉන්නේ සැකකරුවෙක් මේ රැඳවියෙක් බලන්න යෑම සාමාන්‍ය මහේස්ත්‍රාත්වරයෙක් කරන එකක්ද? මම බලන්න නම් ආවේ නැහැ මේ ඔය මේ එතකොටත් තිලින ගමගේ තමයි හිටියේ මාව නිදොස් කරලා නිදහස් කරෙත් මාව සම්බන්ධයෙන් නඩු මේවා කරෙත් තිලින ගමගේ විනුරතුම බබ මම බලන්න නම් ආවේ නැහැ හරක් කටා බලන්න ගිය බව මම මාධ්‍යනොත් දැක්ක සීඩේ එකේ නිදාරිනොත් මට කිව්වා ඔහු බලන්න හරි එතකොට එහෙමනම් තිලින ගමගේට මේ ත්‍රෙට් එක තියෙන බවට මොනවද ඔබ ළඟ තියෙන සාක්ෂි තොරතුරු මෙහෙමයි මම මේ තවත් මේ මෑතකදී තොරතුරක් විශේෂ තොරතුරක් මම දුන්නා හා හා කාට දුන්නේ ඒක මන් දුන්නෙත් පොලිසිය බාර ඇමතිතුමාට සහ ඉහළම ප්‍රධානීට ආරක්ෂක සියලම ප්‍රධානීට දුන්නා. ඔව්. අනපටයක්ද? ඔව්. අනේ පොඩ ප්ලේ කරන්න ඕම. නෑ ඒක නමයක් නෙවෙයි. ඔව් ඒක තමයි ඒ වැඩි මේ පාවිච්චි කරන අඩු කියන මොඩල්. ආය අරොත්ම අඩුවා. මේ අර මයික් කෝරි නම් ටික. නෑ ඒක 76 පොලි. නෑ මයික් කෝරි. ලංකාවේ DIG කෙනෙකුට පාතාලෙන් වෙපන් එකක් ඩීල් කරන හැටි DIG කෙනෙක්ට සාක්ෂියක්. ඒ කියන්නේ කතා කරන්නේ කවුද කොහෙද? දැන් මේක එක පැත්තක ඉන්නේ පද්මලාල් කියලා දැන් ඉන්න DIG කෙනෙක්ගේ මට නමක් කියන්න පුළුවන්. හා දැන් ඉන්න ඒ DIG ගේ PA. අනිත් පැත්තේ ඉන්නේ. දැන් දැන් සේවයේ ඉන්නව? නම කියන ඉතින් කියන කාගේ PA ද? මම ඒක පොලිසිය බාර ඇමතිතුමාට සමයන්ද යොමු කරලා තියෙනවානේ. නමත් එක කිව්වා. මේ අපි පරීක්ෂණ කරන නිසා අපි ඒක පොඩි කාලයක් ඉවසගෙන දැන්ට සේවයේ ඉන්න DIG කෙනෙක්. දැන් සේවයේ ඉන්න DIG කෙනෙක්. එයාගේ PA කෙනෙක් තමයි කතා කරන්නේ. අනිත් එක්කෙනා කවුද? අනිත් පැත්තේ ඉන්නේ අපි හැමෝම දන්න ඔය මේ කොඩු අංජගේ ගෝලයා වෙන මේ ඇල්ටෝ ධර්මසිරි. අර ඔයා කලින් ප්‍රෝග්‍රෑම් එකේ මේ මේ ෆස්ට් ටයිම් ඔඩියෝ කට් එකක් දැම්මේ සී නම කියන්නේ නැතුව මේ හිටපු OIC කෙනෙක් කියලා නේ? ඔව් දැන් එයා අපිට කුණාරපෙන් බයින්නේ? ඔව් දැන් ඒ යම් කිසි විශ්වාසයක් තියන්න පුළුවන් මේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්. මොකද අපි ඔබගේ වැඩසටහනේ අපි චූටි හඩපටයක් මේ වගේ තප්පර කිහිපයක හඩපටයක් අපි ප්‍රචාරය කරා. දැන් ඒ ඒ පුද්ගලයා මේ කලින් හිටපු CD වික්‍රමරත්න පොලිස්පති ඉන්න කාලේ චෝදනා ගණනාවක් තියෙද්දි දැන් මේ මේ හඩපටේ මැතිනේ ඒ පුද්ගලයා ගැන යම් සිතක් හිතාගන්න. එතකොට OIC කෙනෙක් විදිහට උසස් වීමකුත් අරගෙන සේවයේදී හිටියා අගලවත්ත පොලිසිය. ඊයේ පෙරේදා වෙනකම් දැන් හඩපට එළියට ආවත් එක්කම මේ වෙද්දි ඔහුගේ සම්බන්ධයෙන් ඔහු සස්පෙන්ඩ් කරලා විශේෂ විමර්ශනයක් කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එතකොට මේ DIG කෙනෙක්ගේ දැනට සේවයේ ඉන්න පුද්ගලික සහකාර PA කෙනෙක් තමයි ඩීල් එක කතා කරන්නේ මේ ඇල්ටෝ ධර්මෙත් එක්ක. අපි දන්නේ නැහැ නේ. දැන් මේක මරන්න යන්නේ බොහෝ මේක මේ වෙපන් එක දැන් මේ වෙපන් එක පොඩි එකක් නෙවෙයි. දැන් මේකේ අර කන්දේ මයික්‍රෝ කියන්නේ ඒක ලොකු සාමාන්‍යයෙන් මයික්‍රෝ කියන එක ඇවිල්ලා දැන් මම ගුවන් හමුදාන නිලධාරියෙක් විදිහට මම මයික්‍රෝ කියන එක දන්නේ ඇවිල්ලා SMG කියන එක සබ් මැෂින් ගන් එකට. දැන් සබ් මැෂින් ගන් එක කියලා කියන්නේ ඇවිල්ලා ප්‍රබලම ආයුධයක්. ඒ කියන්නේ බට් එක නමලා මේ සාක්කුවේ උනත් දාගන්න පුළුවන් ඇවිල්ලා මැෂින් ගන් එකක්. කපාර 30ක් විතර ගහලා අරින්න පුළුවන් බර්ස්ට් එකේ දාලා. ඉතින් මේක මේ වගේ එකක් ගන්නේ මේ වගේ ප්‍රබල ආයුධයක් ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මරන්නද අනුර කුමාර දිසානායක මරන්නද එහෙම නැත්නම් තිලින ගමගේ විනසුරුතුමා මරන්නද කියන එක මම දන්නේ නැහැ. ඒකට දැන් පාතාලයේ ආයුධ සප්ලයි කරන පාතාලයේ අතට ඇල්ට්‍රා දැනුමේ අපි දන්න විදිහට ඉන්නේ ඩුබායි වල. ඒතර පාතාලයට කොහෙන්ද මේ 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 තරම් දැන් මේ මේවා පාවිච්චි කරන VIP මූවමන්ට්ස් වලට වෙන්නේ නැතිනේ ඔබ කිව් විදිහට. ඒතර එහෙමනම් මේ වගේ ආයුධ කොහෙන් තියෙන්නේ? සල්ලි තියනවා නම් අද කාලේ කරන්න බැරි දෙයක්. ඒතර මේ වගේ DIG කෙනෙක්ට තමන්ගේ පුද්ගලික සහකාරවරයා හරහා මේ ආයුධය කරන්නේ DIG දනු ආයුධ ගන්න DIG දනුවත්වද නැතුවද?
ඒක විමර්ශනවලින් පස්සේ අනාවරණය වෙයි ඩීඑජී මොකද මට වාර්තා වෙලා තියෙන අනුව මේ පුද්ගලයාට දේශපාලන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කාටද මේ මේ පීඑටද ඩීඑජීට දේශපාලන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ඉතින් අපි හැමදේම අපි බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කොහොම වුණත් බරපතල සෙන්සිටිව් සාක්ෂියක් තමයි මේ එතකොට බරපතල හඬපටයක් එතකොට මේ හඬපටේ ඉන්න ඩීඑජී කෙනෙක්ගේ පීඑ කෙනෙක් කතා කරන්නේ ඇල්ටෝ ධර්මෙත් එක්ක මේ මයික්‍රෝ වර්ගයේ මේ මේ පිස්ටල් එක කියන්නේ පිස්තෝලයක් කියලාද කියන්නේ වෙපන් එකක් කියලා කියන්නේ ලොකු එක කියලාත් මේක කියලා කියනවා ඉතින් මම එතනින් මගේ තියෙන වෙපන් සම්බන්ධ තියෙන දැනුම අනුව එතකොට ඔබ කියන්නේ ඒක පිල්ල ගමගේ මරන්නද රනිල් මරන්නද අනුර කුමාර මරන්නද කියන දන්නේ නැහැ මොකද්ද කියන එක මේ හඬපටේ මේක ප්‍රබල ආයුධයක් ගිනි කසීර තියෙනවා නේද බඩු දෙක කියලා වෙලා ඒ හඬපටේ ප්‍රචාරය වුණා ඔබ අහගෙන ඉන්න ඇති ඔව් දැන් තිලින ගමගේ මරන්න දුර ඉඳලා ස්නයිෆර් ගන් එකක් විදිහට සලසුම් කරනවයි කියන්නේ මේ අමාත්‍ය වල පළවුනේ එතකොට මේකනොත් ඒකම කරන්න පුළුවන් දුර ඉඳලා වෙඩි තියන්න පුළුවන් මේක නම් මේ මැෂින් ගන් එකක් අර ස්නයිපර් ගන් එකක් වගේ අවිල් ඒ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරීත්වෙ නෙමෙයි නමුත් ඒ ස්නයිපර් එකක් සම්බන්ධයෙන් ඔහු ඝාතනය කරන්නත් ඉඩ තියෙනවා මැෂින් ගන් එකකින් කරන්නත් ඉඩ තියෙනවා දැන් මෙතන සාක්ෂි තියෙනවා එතකොට දැන් තිලින ගමගේ ඝාතනය පිළිබඳවනේ මේ ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව අපි කතා කරන්නේ දැන් මේ තිරාන් අලස්ට පුද්ගලික ඔත්තුකරුවෙක් මාර්ගයෙන් ලැබුණු තොරතුරක් මත තමයි ඔහු IGP ට කියලා තියෙන්නේ මේ වෙනම පරීක්ෂණයක් පවත්වන්න කියලා තිලින ගමගේ පිළිබඳව මේ ඝාතන කුමන්ත්‍රණයේ ඔත්තුව තිරාන් අලස්ට දෙන්නේ ඔබ ඒක ඔබගේ පෞද්ගලික මතය. නමුත් අපි එක දෙයක් දැනගන්න ඕනේ. නෑ මම අහන්නේ උත්තර දෙන්න. ඔබද නැද්ද? නෑ ඒකට මට උත්තර නොදෙත් ඉන්න පුළුවන්. නමුත් අපි එක දෙයක් දන්නා වෙලාව වෙපන් එකක් අරගෙන ඒකෙන් ඇලි දියප්පතම් බණ්ඩ භාවිතා කරන්නේ නෑනේ. වෙපන් එකක් ගත්තොත් ඒක ගන්න යම්සේ පුද්ගලෙක් මරන්නම තමයි. ප්‍රසාත් රණසිංහ DIG එකේ DIG මේ තනතුරේ නෑනේ දැන් ඔහු විශ්‍රාම ගිහිල්ලාද? ඔව්. විශ්‍රාම ගිහිල්ලා. ඒතර කාවින්ද පියසේකර හිටියා. මෙතන ඩිරෙක්ටර් විදියට නේද? දැන් ඔහු තනතුරේ නෑනේ. ඔකේ තනතුරේ නෑ කියන්නේ ඔහු දැන් ට්‍රාන්ස්ෆර් කරලානේ තියෙන්නේ. ඒතර කවුද මේ සල්ලි ගත්ත ලිස්ට් එක හරක්කට ආගේ? කවුද? නැතනම් වර්ගියට චෝදනා එල්ල වෙන්න පුළුවන්. කවුද? ලිස්ට් එක පැහැදිලිවම ලිස්ට් එක කියන ලිස්ට් එකේ අංක 1 ප්‍රසාද් රණසිංහ. ඔව්. දැන් ප්‍රසාද් රණසිංහගේ ඔෆිස් එකට හරක්කට උදේම එනවා. ඔව්. දැන් මේ ගේන්නේ මේ පබ්ලික් කම්ප්ලේන්ට් ඉන්වෙස්ටිගේෂන් කියලා හය වෙනි තට්ටු එකක් මහජන පැමිණිලි අංශය ඔව් මහජන පැමිණිලි අංශයෙන් තමයි මේ කරන්නේ මේක මේ මේක ඉන්නේ රණසිංහගේ ගෝලිය සෙට් එකක් එතකොට මේගොල්ලා හරක්කට ප්‍රසාද් රණසිංහ ඔෆිස් එකට ගේන්න යද්දි එන්ට්‍රියක් දාන්නේ නැහැ හැබැයි සෙල් එකේ වෙනම පොතක් තියෙනවා සෙල් එකෙන් එළියට ගද්දි එන්ට්‍රිය දානවා එතන එන්ට්‍රිය තියෙනවා මහජන පැමිණිලියන්සෙට හරක්කට බාර දුන්නයි කියන්නේ. එතකොට මහජන පැමිණිලියන්සෙන් එතකොට එන්ට්‍රියක් දාන්න ඕනේ. ඔව් අපි බාරගත්තා. අද අපි කරේ මේකයි කියලා. ඒක නෑ. නෑ. හා. ඒක නැත්නම් මොකද? ප්‍රසාද් රණසිංහගේ ගොට්ටුනේ ඉන්නේ. ඔව්. එන්ට්‍රියක් ඒ හරක්කට බාර අරගෙන තියෙනවා. හැබැයි ඊට පස්සේ කොහෙද හිටියේ? මොකද කරේ කියලා. ඒක දවසම හරක්කට ඉන්නේ DIG ගේ කාමරය ඇතුලේ. DIG ගේ කාමරේ ඉන්නවා. ඊට පස්සේ DIG ගේ ඉන්නවා මේ PA කෙනෙක්. ඔව්. ඔය අපේ ඇජුටන් වගේ ඉන්නවා එක්කෙනෙක්. ගෆාර්ද මොකෙන්ද කියන්නේ ඒක කියන්නේ උගේ ඔෆිස් එක. ඊට පස්සේ හවස් වරුවේ ඉන්නේ මෙහෙදිගේ ඔෆිස් එක. මාංචු ගලවලා දින්නේ. මාංචු ගලවලා ගොඩක් වෙලාට ගෙනියන්නත් මාංචු දාන්න නැතුව. හා මේ ඊට කොටසින් ඉන්න මෙහෙදිගේ ඔෆිස් එක. ඔව්. ඉතින් ওই විදිහට තමයි මේ හරක්කට අර AC කාමරවල ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ කවුද ඒකත් තියා මේ හරක්කටගේ දැන් මමත් හිටපු සෙල්නේ උතන තියෙන්නේ. දැන් හරක්කට ඉන්න සෙල් එකට CID එකේ කවුරු හරි ඇතුළට එනවා නම් දැන් ඕකේ ෆෝන් චෙක් කරන්ද මේ මේකේ එල්ලිලා මරින තොණ්ඩු තියනවාද ඕවා බලන්න ඒ CID නිලධාරින් සෙල් එක ඇතුළට එනවනේ එතකොට මූකේ නම් සෙරප්පු ගලවලා එන්න මිහිදු මහත්තයා එන්නේ සෙරප්පු ගලවලා කියලා කියනවලු ආ දේවාලේ වගේ ඔව් ඒ කියන්නේ මිහිදු කියලා කියන්නේ එතන ඉන්නේ ASP නේ මිහිදු ASP කෙනෙක්ද ඔව් දැන් කොහෙද ඉන්නේ යා තාම එතනම තමයි ඉන්නේ මේ මේ CID එකේම ඔව් නඩුත් හඳුනගේ බඩුත් හඳ ඒකනේ කියන්නේ මේකේ එතකොට මේ 34 දෙනා ඇතුළේ යත් ඉන්නව ඉන්නව හැබැයි ට්‍රාන්ස්ෆර් කරලා නැහැ ට්‍රාන්ස්ෆර් එකක්වත් තියෙන ට්‍රාන්ස්ෆර් එක යන්නේ නැතුව මිනිස්සු ඉන්නවා පොරේ කවින්ද පීසේකර මේක ඇතුළේ ඉන්නවද ඔව් ඒකනේ කියන්නේ කවින්ද පීසේකරත් ඉන්නව නෑ කවින්ද පීසේකර නෑනේ කවින්ද පීසේකර කියලා කියන්නේ ඩිරෙක්ට් දැන් ඒකනේ මෙතන තියෙන ලව නඩුව කවින්ද කියලා කියන්නේ මේකේ ඉන්න ඩිරෙක්ට් ඔව් දැන් ට්‍රාන්ස්ෆර් කරානේ නෑනේ ට්‍රාන්ස්ෆර් කරන්නේ මේ මිනිස්සු ඉල්ලලා ගිහිල්ලා තියෙන්නේ කාවේ මේ කවින්ද කියන පුද්ගලයා ඩිරෙක්ට් දැන් මේ ප්‍රසාද් රණසිංහ කියන එක ආවන් පස්සේ මොකද කරේ මේ ඩිරෙක්ටර්ස් ලගේ මෙතන තියෙන ඉන්චාර්ජ් ලගේ තිබ්බ සම්පූර්ණ බලය මෙයා ගත්තා. කවුද? ප්‍රසාද් රණසිංහ. ඇයි ගත්තේ? හේතු ගත්තේ මේ ඉන්වෙස්ටිගේෂන් කඩිනම් කරන්න හරි එහෙම නැත්නම් ඒ වගේ මේ ස්වාධීනත්වයේ රකින්න නෙමෙයි කරේ. සම්පූර්ණයෙන්ම මෙයා කරේ මාෆියා ගේම් එකක්. ඒ කියන්නේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා කියන්නේ යම්කිසි සූක්ෂම ඝාතනයක් හරි සූක්ෂම කරපු අපරාධයක් හොයන්න තියෙන විශේෂඥ යුනිට් එකේ ඕනම රටක. දැන් ඒකෙන් කරන්නේ ඒ වගේ වැහිලා යන දෙයක් විවෘත කරන එක, එළියට ගන්න එක, විවර කරන එක. නමුත් මූ කරලා තියෙන්නේ කොහොද මූ කියන්නේ DIG. DIG. මේ කේස් කොහේ හරි ඉන්වෙස්ටිගේෂන් එකක් හොඳට කරගෙන යන නම් පොලිසියක. දැන් අපි උදාහරණයක් ගමුකෝ ඇවිල්ලා කෙහෙලියගේ පුතාගේ පුරාවස්තු කේසියක් තිබ්බා. ඒක මහනුවර පොලිසියෙන් කරේ. ඒ කියන්නේ කෙහෙලියගේ පුතා හොරවස්තු පුරාවස්තු හොරකමක් කරලා. පුරාවස්තු හොරකමකට ඔක පෞද්ගල මාධ්‍යවල ගියානේ. මේ නුවර පොලිසියෙන් තමයි ඔක කරේ. දැන් නුවර පොලිසියෙන් කේස් එක කරගෙන යද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත්තා. ප්‍රසාද් ගණසිං ගත්තා. ඔව්. හරි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාමාන්‍ය වෙනට ගණන් ගන්න බැහැ. මේක තවත් හොඳින් කරන්නනේ. ඔව්. මේක ගත්තී අර අපරාධකාරයාව නිදහස් කරන්න කවර් අප් ස්ටෝරි එක හදන්න. කවර් අප් මිෂන් එක ගහන්න තමයි CID එක. ඒ කියන්නේ එතරම් කේලියගෙන් සල්ලි ගත්තද? ඒකනේ කියන්නේ. ඈ කේලියගෙන් සල්ලි ගත්තා. කැබිනට් ඇමතිවරුන්ගෙනත් ඇවිල්ලා මේ DIG අල්ලස් ගන්න. DIG CID ප්‍රසාද් රණසිංහ කේලිය රඹුපැල්ලගේ පුතා බේරන්න අල්ලස් ගත්තා. අල්ලස් කරලා තියෙනවා. ඒ වගේ හොයාගත්ත දැන් දීපලත් අහු වෙලා තියෙනවා. දීපල කියන්නේ මොකක්ද දීපල කියන්නේ? ඉඩම් දෙකක් සම්බන්ධයෙන් දැන් ප්‍රසාද් රණසිංහ ඔව් විමර්ශන කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි. මෙහෙම ඉදන්ද දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාතාලයත් එක්ක එකතු වෙලා කන්ට්‍රැක්ට් මර්ඩර් කරොත් ඒක කොහොමද එතනට කේද වාචකෙ. ඒ වගේ දේවල් වලටත් සම්බන්ධයි ප්‍රසාද් රණසිංහ. එතකොට හරි කවුද දැන් ලැයිස්තුව කියන ප්‍රසාද් රණසිංහ දූෂිතෙක්. ඔහු කරක්කටාගෙන් කුඩුසරුඳුගේ සල්ලි ගත්තා. දැන් සල්ලි ගත්තා කියන්නේ කොහොමද? සල්ලි හරක්කටා පිට කෙනෙක්ට එපයි ට්‍රාන්ස්ෆර් කරන්න කියන්න. ඒතකොට හරක්කටාට බොරුවටත් කියන්න පුළුවන් මම ප්‍රසාද්ට සල්ලි දුන්නා. කවුද හරක්කටා වෙනුවෙන් මේ ට්‍රාන්සැක්ෂන් කරලා තියෙන්නේ? මේ DIG සල්ලි දීලා තියෙන්නේ කවුද? හරක්කටා ඒ ගනුදෙනු කරන්න ඒ ඩුබායි වලදී හම්බෙච්ච ඒවා දුන්න දුරකට නැමතුන්. ඒ හැම එකම වගේ දුරක් රෙකෝඩින්ග්ස් තියෙනවා. කල අරකටලා දෙන්න. ඔව් මොකද මං ඒවා මේ විශ්වාස කරන්නේ. දැන් ඔය රොහා මැරීම සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවානේ. අංජුගේ මුදල් වලට රත්මලාන හිටපු පාතාල නායක කෙනෙක් රොහා මැරීම සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා. දැන් ඒකේ හරපරණ ටික මට ඇවිල්ලා තියෙනවා. ඒකට මම විශ්වාස කරනවා. කවුද රොහා මැරුවේ? රොහා මැරුවේ මේ ලංකාවේ ආරක්ෂක සිසුන් තමයි මැරුවේ. හරි. රොහාව ඒක තවත් පාතාල නායකයෙක්ගෙන් සල්ලි වලට අරගෙන කරා කියලා සම්බන්ධයෙන් ඒකට අදාළ රෙකෝඩින්ග්ස් ටික හැමදේම තියෙනවා. ආ ඒ කියන්නේ CID එක කන්ට්‍රැක්ට් කිලින් එකක් කළේ. ඔයාලගේ රෙකෝඩින් තියෙනවද? මට ඒවලා තියෙනවා. අද දැන් දාන්න පුළුවන්ද? දානවද පස්සේ දානවද? මේ මම ඒක ලංකාවේ ඉහළම පුද්ගලයාට මම ඒක යවුවා. පොලිසිය බාර වෙන්නේ ඉහළම පුද්ගලයාට. ඒක ඇමතිවරයාට. ඔව්. අද ප්‍රෝග්‍රෑම් එකේ දානවද ඕක? නෑ ඒක ඊට වඩා ගොඩක් සෙන්සිටිව් නේද? අපි ඒක නොදායමු. මොකද මේ ඒ සම්බන්ධයෙන් ඉන්වෙස්ටිගේෂන් කරන්න. අතේ තියාගන්න පුළුවන් වෙච්ච වෙලාවට මට කියන්න. දාන්න අවශ්‍යතාවයක් නෑ. මොකද දැනට මම ඒක යවලා තියෙනවා. ඒ කියන්නේ CID එක රොහා මැරුවේ මේ පාතාලෙන් සල්ලි අරගෙන කන්ට්‍රැක්ට් කිලින් එකක්. ඔව්. එතකොට CID එකත් මිනිස්සු මරනවා. ඒක තමයි මම කියන්නේ. දැන් මේ CID එකේ ඉන්න ප්‍රධානය කැබිනට් ඇමතිවරුන්ගෙනුත් අල්ලස්සරන් තියෙනවා. ඒ වගේම කන්ට්‍රැක්ට් ඝාතන කරලා තියෙනවා. ඒගාවට දැන් අර හරක්කටාට කුඩු විකුණලා තියෙනවා. කවුද? අපරාධ පරීක්ෂක. ඒ කියන්නේ හරක්කටා මේ ෂෙල් එක ඇතුලේ කුඩු තියන් හිටියා කියලා වා කිව්වනේ. ඒතර හරක්කටා කුඩු ලෙවෙත් ඉඳලා තියෙන CID එකෙන්මයි. Production record ඒ කියන්නේ මේ නඩු භාණ්ඩ ලැයිස්තුවේ 29:30 අංක යටතේ අදරත් තියෙන එන්ට්‍රියක් හරක්කටා ළඟ හරක්කටාට කුඩු පැකට් තුනක් හම්බුණායි කියන. ඔව් ඒ CID එකෙන්ද? ඔව් මේ මිනිස්සයා මෙතන මේ විසිටර්ස්ලා බලන්න මේ ගියපු මිනිස්සයා එද්දි මේ කුඩු අහුවෙන ඊට පස්සේ සර්ච් කරද්දි හා CID එක ඇතුලේ දැන් දීලා තියෙනවා. ඒක CID එකම තමයි දෙන්නේ. CID එක එන්නේ වගේ කියන්න ඕනේ. එතකොට ඌරුමස් යවවනා. එතකොට ෆුඩ් සිටියක් මේන්ටේන් කරානා. හරි. ඒකට අර පැනලා යන්න උදව් කරානා. එතකොට දැන් ඔය සංදීප් පැනලා ගිය පුද්ගලයා දැන් අදටත් නෑනේ කොස්තාපල් කිරිටෝපි කතාව. ඒතර ඔහොම බලනකොට එයා බයිසිකලයක් පාක් කරලා තිබිලා තියෙනවා DIG ගේ වාහනේ ළඟ ෆුල් ටැංක් එක පෙට්‍රල් එක. එතකොට මේ ඔක්කොම බලනකොට මේ සෙටප් එක ඇතුලේ DIG ප්‍රසාද් රණසිංහ හිටියක් දන්නේ. DIG ප්‍රසාද් රණසිංහ ඉන්නවා. ඒතර ඒ කියන්නේ කොස්තාපල් අල්ලන්නේ නැද්ද? කොස්තාපල් ඉන්දියාර පැනලා ගියන කීටස් මං කියවන ඉන්දියාර පැනලා ගියේ නැහැ කියලා මම ඒක කන්ෆර්ම් කරානේ. මොකද මම ඒක කන්ෆර්ම් කරේ ඉන්දියානු ආරක්ෂක අංශ වලින් ලබාගත්තු තහවුරු කරගත්තු තොරතුරු මාර්ගෙන් තමයි මම කන්ෆර්ම් කරේ. බොහෝ ඉන්දියාවේ නැහැ. ඒක ලංකාවේ ඉන්නෝ. ලංකාවේ ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් අපි මේ දැන් අතුරුදහන්ලා ඉන්න කොස්සාවල් පැත්තකින් තියමුකෝ. දැන් මේ එදා හරකට පැනලා යන්න හදන්නේ මේ ආරක්ෂාවට ඉන්නේ STF නිලධාරියාගේ SI ගේ පිස්තෝලේ අරගෙන. එතකොට දැන් මේ ඉන්කුවරි කරන්න අර 6 වෙනි තට්ටුවේ තියෙන යුනිට් එක
මේ ප්‍රසාදාසිංහගේ ගොට්ටෝ සෙට් එකක් ඉන්නේ මේ බ්‍රාන්ච් එකෙන් තමයි මේක කරන්නේ. ඔව්. එදා හරක්කට ඒ යුනිට් එකට ගෙනිච්චන් පස්සේ හරක්කට මේ විමර්ශන කරන්නේ හතර දෙනෙක් යනවා. ඒ කියන්නේ හරක්කටට පැනලා යන්න ඔබ පැනලා ඵලයන් කියලා තමයි හතර දෙනා මාරු වෙන්නේ. එතකොට හරක්කට ගාව ඔය අවස්ථාවේදී ඉන්නේ WPC කෙනෙකුයි අපරාධ පරීක්ෂණයේ ඒ බ්‍රාන්ච් එකේ ඉන්න WPC කෙනෙකුයි ඔය කිරිටෝපී දුන්න කොස්තාපලුයි ඒ දෙන්න තමයි ඉන්නේ. එතකොට STF එකනා ඉන්නව ආරක්ෂාවට දෙන එකනා පිස්තල් එක ගහගන්න. හරක්කට බාංජ ගලලා තියෙන හරක්කට එකපාරටම ඇවිල්ලා බදා ගන්නවා. ඔව්. හරක්කට අර STF SI එක බදාගෙන පිස්තල් එක උදුර ගන්න හදනවා. දැන් එතකොට පොලිසිය අනිත් එවුන් දෙන්න මොනවද කරන්නේ? WPC ඒකේ ගෑනු කෙනෙක් උනත් ඇවිල්ලා මේ මේ අපරාධකාරයා මේ පුරුණා තියෙනවනේ. ඔව්. ඔව් මේ ගෑනේ ලොලුව තියාගෙන මේ ඉන්නවා. ඒ කියන්නේ මේ ඔක්කොම සෙටප් එක. සෙටප් එක. දැන් මේ ගෑනේ අදලා සේවේ ඉන්නවා. ඒතර එතකොට මේ කොස්තාපල් සංදීප් කිරිටෝපි කිරිටෝපි මේ කිරිතේ හදපු ගෙනාපු අල්ලන්නේ නැහැ මෙයා අල්ලුවොත් මේ කතාව කියන හින්දා. ඉතින් මේ මේ ඔක්කොම ඉතින් දැන් තිරන්ටයි දේශබන්දුර වුණා අල්ලන්න පුළුවන් නේ. දැන් දේශබන්දුත් IGP වෙච්ච ගමන්ම CID කේ ඔය ප්‍රසාද් දනසිංහගේ CID කින් දුන්නේ ඔක්කොම රෙදි ගලවලා නේ ආවේ. ඔව්. ඇත්තටම මේ මෙන්න මේ මේ தත්ත්වෙ හින්දා තමයි මේ ඔය පියසේ කරන්නේ කාවින්ද කාවින්දලා වගේ ඉන්න නිලධාරීන් ආයෙත් මොකද කාවින්ද කියන්නේ ඩිරෙක්ටර් නමුත් ඉන්වෙස්ටිගේෂන් එකක් ආවන් පස්සේ ඒක ප්‍රසාද් දනසිංහ තමයි ඒක කරන්නේ අතර ගන්නේ අතර ගන්නවා ඔය කාවින්ද කරන් දෙන්නේ නැහැ කාවින්ද මෙලෝඩියක් දන්නේ නැහැ දැන් හරකටාගේ කේස් එකේ කාවින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකුණාට ඒ මිනිස්සයා මෙලෝඩියක් දන්නේ නැහැ නමුත් මිනිස්සු දන්නේ නැහැ ඔය කතාව මෙතන DIG මෙතන ඇවිල්ලා මේ ඔක්කොම ඇවිල්ලා අතර අරගෙන ඇවිල්ලා වෙන ගේමක් ගහනවා කියන්නේ මිනිස්සු දන්නේ කාවින්දත් මේ මේ ගේම් එකේ ඉන්නවා කියන්නේ ඒ වේද්ද වෙල්ල රමිනිසු කංගෙදිරි ගාලා වෙල්ල මේකේ ඉන්නවා ඒතර හරක්කටා වෙනුවේ ලංකාව ඇතුලේ මොනවටද සල්ලි අරන් තියනේ පොලිස්ලා හරි කීය කී අරන් තියන මොනවද හේතු කියලා තියෙන්නේ මොනවට හේතු වලටද ළමයින්ගේ වැඩ වලටද රට යන්නද මොනවටද දැන් ඒකනේ චමුදිත දැන් හරක්කටාගේ ෆෝන් එකයි પાස්පෝර්ට්ුයි නැහැ ඔය තෝ දැන් ඔයා කිව්ව කෝල් රෙකෝඩින් වල තියෙනවයි කියලා ඔවා දැන් ඔවා කිසිදයක් හොයන්න විදියක් නැහැනේ ෆෝන් නැහැනේ ෆෝන් එකක් නැහැ પાස්පෝර්ට්ුත් නැහැ ෆෝන් දෙකක් නැහැ ෆෝන් ලිස්ට් එකේ ගත්තා නම් චමුදිත කැබිනට් මිනිස්ටර්ලා බන්ධනාගාර නිලධාරී රේගුවේ ඉන්නේ උන් එතකොට CID කේ ඉන්නේ උන් හමුදා බුද්ධයන්සේ ඉන්නේ උන් ඔය කියන උන් ඉන්න නෙට්වර්ක් එකම එනවා එළියට ඒක කොහොමද එළියට දාන්නේ දැන් ඇත්ත කියන්නේ ෆෝන් දෙක සහ પાස්පෝර්ට් එක නැති වෙලාද දැන් සාමාන්‍යයෙන් මේක ගන්නකොට ඉන්වෙන්ටරි එක සටහන් කරලා ආරක්ෂා සහිතව තියනවනේ මේක ප්‍රසාද් දනසිංහ ගල් කරලා අපි CID දැන් අහන්නේ තිරින ගම ගහන්නේ කෝ අපි CID එකක් ඇතුළට යනකොටත් අපේ ෆෝන් එක අරගන්නවා අරගෙන ඒක එතන තියනවා රෙජිස්ටර් කරලා එනකොට තමයි ෆෝන් එක දෙන්නේ එතකොට හරක්කටා වගේ දරුණු අපරාධකාරයෙක්ගේ ෆෝන් එක මොකද්ද ඔබ කියන්නේ ප්‍රසාද් දනසිංහ ගල් කරලා STF එකෙන් ඔබ STF එකේ නිලධාරීන් එදා මේ මැඩගස්කරයට ගිහිල්ලා ගේන්නෙත් ඒගොල්ලනේ ස්ටිප් නිලධාරීන් ඉන්නවනේ ඒතකොට දැන් ඒතකොට ගල් කරලා නම් මේ අපි කතා කරන්නේ කිසි දෙයක් වැඩක් නැහැනේ ප්‍රසාද් දනසිංහ නිදහස් වෙයි ඉන්නේ ඔව් දූෂිතය කියලා ඔප්පු කරන්නේ කොහොමද අපි තවදුරටත් අපි අධිකරණ දිහා බලාපොරොත්තු තියමු දැන් මොකද තිරිනගමගේ විනසුරුතුමා ඔය ප්‍රකාශය කරන්නේ ඔය CID කේ මේ රෙද්ද කඩන්නේ පෙබරවාරි මාසේ 16 වෙනිදා දැන් එයා කියනවා මාර්තු මාසේ 28 වෙද්දී උඹලා මට කියන්න ඕනේ මොකද પાස්පෝර්ට් එක දෙකට වුනේ මොකද ෆෝන් එකට වුනේ උඹලගේ මේ DIG ගින්දර 34 දිනේ ජරාව කාලා තියෙනවා ඒ වගන මට සම්පූර්ණ වාර්තාව ඕනේ තිරිනගමගේ මහේස්ත්‍රාත්තුමා CID එකේ රෙද්ද ගලවන්න කලකට පෙර තමයි ඔබ ওই කතා ටික කිව්වේ හරිද එතකොට මගේ ප්‍රශ්නයක නෙමෙයි මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ රහස් ප්‍රකාශයක් කරලා තියෙනවා ඒක ඇත්ත මහේස්ත්‍රාත්තුමා මාර්තු 28 වෙනකම් බලාවි ඔප්පු කරන්න ෆෝන් දෙක ප්‍රසාද් රණසිංහ DIG ගල් කරලා නම් කෝ සාක්ෂි කේස් එකක් ගිය කෝ සාක්ෂි මෙහෙමනේ සාක්ෂි තියෙනවා දැන් චක්‍රලේඛයක් තියෙනවා මද් විශේෂයෙන් මේ මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන පැය 72ක් ඇතුළත එයාගේ පර්සනල් බිලෝංගින් ඔය විශේෂයෙන් දුරකථන පර්ස් ඒවා සම්බන්ධයෙන් ඒවා රස පරීක්ෂකයට යවන්න ඕන පැය 72ක් ඇතුළත අතිවිශේෂ හේතුවක් තියෙනවනේ ඒ කියන්නේ මේ සුවිශේෂ කාරණාවක් තියෙනවනේ දවස් 7ක් ඒ ටික නොයව ඉන්න පුළුවන් ඒ කියන්නේ අති ඉතාමත්ම වැදගත් ඉන්වෙස්ටිගේෂන් එකක් කරා හින්දා ඒ ෆෝන් වගේ ඒ ඩිවයිස් දවස් 7ක් ඩිලේ කරන්න පුළුවන්. දැන් හරකට අවුරුදු ගාණක්නේ. තාම රස පරීක්ෂකට යවලා නැහැ. ඒ සාක්ෂිය මද ඇතින්. බාර දුන්නේ නේද? ප්‍රධාන සිංහගෙන් බාර දුන්නේ. එතකොට හරක්කට ආගේ ලංකාවේ මේ රිමාන්ඩ් එකේ මේ 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 ඩියෝ ගහලා අවුරුද්දක් හිටියානේ. ඒ ඉන්නකොට හරක්කට දුන්නු සල්ලි. මං කිය ලංකාවේ ඇතුලේ දුන්නු සල්ලි. කවුද හරක්කටා ළඟ ෆෝන් එකෙන් මේ ට්‍රාන්සැක්ෂන් කරාවෙන්න බැහැනේ කවුද ලංකාවේ කරලා තියෙන්නේ යාගේ වයිෆ්ද යාගේ කවුරු හරි ගෝලියෝද කවුද
harap kata ke birinda sah paule inna katia, egol la madya sambandha keragana me yaming city nawa, sambandha keragana egol la sambandha recording tiye nawa kena kiena. Egol la bank slip pay mati nawa tiye na. Bank slip pay hamadi amati. Harap kata ke wife langga. Labade nawa. Kiena kata awa samai kien. Harap kata wife langga. Me okumati yero. Dan me tapte tu la gatta ma CID ek Sri Lanka abe regu. Agama ni agama departemen tu dengannya kau na, korup passport ada lah. Mereka ini kan ini kalau mahasiswa tu kau itu. Wenala sarlaksana departemen tu, AK hitapu leka manil Ranasinghe tu kau itu. Dia Seoul Beach hotel, koraliu mak duna, boruliu mak duna, biaya sahati kaya duna kira. Dengan apaikshit apa ilu mak kira tu, apa tikshya pakar tu usahbi. Ikan mukad, mereka raja itu na, dusi tak ikan apa ni dengni. Desa palatnya, desi desi pahatama, hamoma, bani na, desi desi pahatama ikan lah. Namun Raja sebe, laksa dah hatak kiter warga inno. Mee rata, desa palat jantte wada pelilai apelati ini raja sebe. Deng, aru kau dah mee, Seoul Beach ke, atirileka, berlasan raksa ni ayi pahat ding gede kiri mee. Honda bawa mati anse. Deng, eke mee siran basik te, ara karikai, koti dekata yatat mu dihilat ienne, hora sahati kaya. Biaya sahaja kaya. Biaya sahaja. Itu karekai, karekai, sali, aranti ni mian de. Ikan itu mua bilah deng, full hora karen deh ni macam lah, ok, hora tak kalian kehilangan penawar tu, apa eksit apa illah ni, nanti benda macam tu. Seoul Beach ke Rifah pilih bandar bat. Oya, bohong mana abran yang ganan awak kelani. Itu orang dengi, eh, karunu, ikin dekat tahauru ena bawa ni pain ni, oya biaya je lekan. Oya kata awal kiuwa. Deng apa eksit apa illah tu, nanti kerana deal ane ek. Di me kau dah, anil rana singa tu kahaya hari. Emat ibar ek balap ayam atam meliu madur nade. Sali thani enggat tade, beda enggat tade, muka dat pain nanti. Seoul Beach meliu matam. Meh mai dah, desa pala jnai. Dusit raja nirdar ya tera ambudai pukai bagai sambandya tiennah. Dan ekatu la game kahani? Ekatu la tiennah. Namut, dan metenah pramanaat muka ugatta, ama desa palat nyoin, adakar desa palat nyogatto tinne villa, desia tunsia kiter teratama, me tiendu tiirna ganna, ni desa di me karya sambande, me desa palat nyoin. Namut raja sebekyo innoa laksa dah tak kinnah. Dengar ekat ini tamar ekat ada cina nirdar ya kiwe, apitah desa palat nyek Apa China niaya patri krim, Lanka itu kriyatnya krim sendha ha. Desa palatnya kallagannya itu wada. Apa raja nirdari kallagannya ke wasi kiu? Ay, desa palatnya paham pahat maru ino. Raja nirdari mu awal hatiya kiter bagi aibila, mu make inno. Ugen ganda puluang beda kotse, salli beda ganda, jarawati le beda ganda beda kotse, pedi. Itu orang anit antkarana apa? Deng iye pereda, me apa rada karuwek, me wedihu maruak atar meruna kila kiuwa. Deng prasniti ini mewa wihilu ni, ikane adhike manchu dahaya no kotte. Ya komu tu tua kuak karang, me ayude penane me gila beriti na selama ayi patang karan deme. Lankawi apa rada medium sambanding, patale sambanding. Api dah lihat perhatian kanu kami negara anda bayar ni, muka dah, dan, api, jangan mati di bawah sini, kami kerja kerja kerat di, mata tawa, mampu patah le, venue polis venue tel, me atar madras sana, kita nak kata kerana, mawa maranda kontrak tak gat tel patah le, ikannya kisim anak guna kneti minit sune, itu anak guna kneti minit itu samband deh, na, nawa guna, vela, gana kerja kerana bayar. Vela kerana dia kene? Aku dah Singapura wagi, me wagi, Nadu wak kahanwa, itu pasai satu yang kita wagi. Orang, ika, semua marane kahari, mana tu beriti semua marane kahari, mana tu jiwatan tak kahiri, awal nado tiendu kriap makkan. Lanka api, bagi dia keran de ban, ikan prayogiko, api adikarane de, me niti sheis terhe de, investigation kerana unit de, akarman. Itu orang kena ini sa, patal ya, parak tu tak dana, kadek tak tevilla payment ke, akarman dia beriti le dana mana, niti anu kula polisiat, ika kerata kamak ne, mana kerana dia ne, ayu do vali, ayu do itu, later le utten inden no ne. Kamak ne, kena kena, later le datar illa ne kak ne, me mama kian ne, namu tapi me samaji, pembetna udisa, api te, ara me sistem me kenas kerana dia sena kumari gain de ban ne. Ting api itu, yang kisi me pawai na make system me kaharahama, yang prajurit wisudu makar tama yan deh. Hari, api awasan kerana kaling, pasuk iya dah andu karavari ge putek, Musamil ge puta, keli makat akramu, Musamil ge puta, paudgali ka ayatane ka pradhaniye ke duet, bahar dunna ke naksa, karena apa ke napi sakat cawa pervetua, oba andu karavari ge putek kieming dirka kala ek beli gama hotel epilondo kata akra, W 15 ned vote leh kan? Me Musamil ke puta kan? Kelima kata kerum. Me Musamil ke puta kan? Musamil ke puta, dengan atta tu macam ni, meka tu macam tinggal ada. Dusi tu desa palat niu, atau kau tu rajin niladar ni, abu dai pukai bagai samband ya.
දැන් මේ ඔය ඔය කියන මුසාමිල්ගේ පුතා ඔයිට කලනොත් මම දැක්ක ඇවිල්ලා අර අනිකාද මොකಾದ කියලා ඒලා ගෑනු කෙනෙකුට ගහලා තිබ්බ තවත් ගෑනු කෙනෙකුට මේ ඒ වගේ මේ හිස්ට්‍රියක් තියෙන කණිත් එක මේ මූ ඇවිල්ලා මේ අර පිල් පෙති මේ ටබා විකුණන කෙනෙක් කියලා කියන සමාජයේ මද්‍රව්‍ය පෙති පෙති විකුණන පුද්ගලෙක් මේ ආණ්ඩුකාර මුසාමිල්ගේ පුතා මේ ආණ්ඩුකාරයත් ඇවිල්ලා කැසිනෝ ක්ලබ් වලමනේ හිටියේ ඔය මිනිස්සයත් ඇවිල්ලා මුසාමිල් එහෙම නැත්තම් ගාලා මේ 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 ප්‍රොෆෙෂනල් පොලිටිෂියන් කෙනෙක් දැයි ඒ වගේම මුසාමිල්ගේ පුතා මද්‍රව්‍ය වලටත් ඇබ්බැහි වෙච්ච විකුණන විතරක් නෙමෙයි ඒ කියන්නේ කොළඹ මද්‍රව්‍ය විකුණන ජාලයේ ප්‍රධානීෙක් ඉතින් ඒ සම්බන්ධ විමර්ශනයක මේ ගිහිල්ලා ඔය මේ වැඩේ මේ පත් උනේ ඒ කියන්නේ වැලිගම හෝටල් එකේ හා හා ඒ සම්බන්ධ විමර්ශනයකට තමයි ගියේ නමුත් ඒක වෙන පැත්තකින් එක පත් උනා ඉතින් මේ කියන පුද්ගලයා මේ අර කියන කාන්තාවට ගහලා කට්ටි පැනලා හිටියා මේ 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 බින පුද්ගල සම්බන්ධයෙන් තමයි මම කියන්නේ නීතිය කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක කරන්නේ පොතේ විදිහටද එහෙම නැත්නම් පොඩ්ඩක් නමලද කියන එක ඒක මට නම් ප්‍රශ්නයක් නෙවෙයි ඒක ක්‍රියාත්මක විය යුතුයි හරි අපි අවසන් කරමු අවසන් කරන කලින් මේ වෙනකොට ලොකුම කතාබහක් ඇතුළත තියෙන මාතෘකාවක් මෛත්‍රීපාල සිරිසේන කියනවා මම දන්නවා පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවා මම කවුද කියන කතාව මට දවස් 3කට පෙර ආතුව මේක දැනගන්න හම්බ වුණේ නමුත් මට මේක කියන්න පුළුවන් විනිසුරුවරයෙක් ඉස්සරහා විතරයි කියන කතාව ඔව් CID එකටත් ගියා ඔබට ආරංචි දුඹුණාද CID එකට කියලා තියෙන කියලා ඔව් CID එකේ නිලධාරියෙකුට මම දන්න කෙන නිලධාරියෙකුට මම කතා කරා ඒ වගේම මම ඊයේ මේ සිරිසේන මගේ හිතවතෙක් සිරිසේන මැතිතුමාගේ ලේකම්ටත් හිටපු ජනාධිපතිගේ ලේකම්ටත් මම කතා කරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුටා දක්වමින් මාධ්‍යවල පළවෙච්ච වාර්තා බොරු ඒ කියන්නේ පැය පහක ස්ටේට්මන්ට් ගත්තා කියලා ලියලා තියෙනවා නමුත් ඇත්තටම සිරිසේන පැය පහක ස්ටේට්මන්ට් ලියලා නැහැ එතන ගිහිල්ලා මොනවද කරලා තියෙන්නේ ඔහු කියලා තියෙන කලින් කියපු කතාව තමයි කියන්නේ යම් කිසි විදියකින් මේ වගේ සෙන්සිටිව් කරුණු ප්‍රමාණයක් CID එකේ එළිදරව් වුණොත් ඒක CID කරත් තර්ජනයක් වෙන්න ඉඩ තියෙනවා කියන කතාව ඇත්ත හේතුව තමයි දැන් මම මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගැනීමට එක හේතුවක් තමයි මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ රෝයක ඉන්නවා කියප එක. රෝයක මේක පිටිපස්සේ ඉන්නවනේ. රෝයකනේ ගැහුවේ ලිව්ම වෙලා මට කෙල වෙලා යන්න. මොකද මමයි බානු ප්‍රකාශය අතර තිබ්බේ වෙනත් සම්බන්ධයක්. අපි දෙන්න අතර ඉතාම කිට්ටු සම්බන්ධයක් තිබුණා. නමුත් ඒක එයාගේ ෆෝන් එකත් හැක් කරලා රෝ එක තව ගේම් එකක් ගැහුවා. ගහලා මේ ඒ කාලේ තිබ්බ මාත් එක්ක ගෝටත් එක්ක ප්‍රශ්න තිබ්බා. ඒ වගේ ආරක්ෂක අන්ති නිලධාරින් කෙරෙහි තිබ්බ ප්‍රශ්න ඒවා උපයෝගී කරගෙන මාව හිර වෙන්න ඒගොල්ලෝ ට්‍රැප් එකක් ඇති කරා. එතකොට දැන් මේ කියන්න කතාව ඕක නෙමෙයි. දැන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉද්දී ඉන්දියාවේ දේශපාලන අංශ ප්‍රධානී බානු ප්‍රකාශ්ට කතා කරන්න ගියේ නෑ. හැබැයි ඒකේ ෆෝන් තිබ්බා. ෆෝන් නැතුව නෙමෙයි. එකක් ඇවිල්ලා මේ සෙල් දෙකක් තිබ්බා. සෙල් දෙකේම ෆෝන් දෙකක් තිබ්බා. මේ CID එකේ ඉද්දී. ෆෝන් තරම් ඕල ගන්න පුළුවන්. ඔව් මේ එහා පැත්තේ එක පැත්තේ සෙල් එකේ ඇවිල්ලා අර මේ ඇමති කෙනෙක්ගේ ගාව ෆෝන් එකක් තිබ්බා. ඇමති කෙනෙක් කියද? ආව දන්නල් හිටිය කවුද කියලා පොඩි ලැසි ගාව මේ තව එකක් තිබ්බා. ඒ ෆෝන් දෙක පාවිච්චි කරන්න පුළුවන් කම තුනක්. හැබැයි මම ගත්තේ නැහැ කෝල්. මම මැගසින් බන්දනකාරට ගියන් පස්සේ මම කෝල් එකක් ගත්තා බානු ප්‍රකාශ්ට. බානු ප්‍රකාශ් එතකොට මට කියනවා ඔයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුන්න කට උත්තර ඔක්කොම මං ගාව තියෙනවා කියනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? එළට යනවා. බානු ප්‍රකාශ් මට කියපු මේක. මම කෝල් ගත්තේ තර මැඩෝ ගාව තිබ්බ ෆෝන් එකෙන් අර මාධ්‍ය වෙන්ජාතික එයා ගාව තිබ්බ ෆෝන් එකෙන් තමයි මම ගත්තේ. මට මේ කියපු කතාව. ඒතකොට සිරිසේන කියපු කතාව ඇත්තක් තියෙනවනේ. සිරිසේන ඇවිල්ලා ඇත්තට ඔය කියපු විදිහට දැන් අපේ පත්‍රවල ගියාට පැය පහක් ඇවිල්ලා ප්‍රශ්න කරා, එහෙම කරා, මෙහෙම කරා කියලා. එහෙම වෙලා නැහැ. සිරිසේන ඇවිල්ලා තනින් නෙවුන්ටත් ඇවිල්ලා ඇඩ්වයිස් කරලා බෙල්ලා ගෙදර ගිහිල්ලා තියෙනවා. එහෙමද? හැබැයි ඒකම පහමාර කතා බොරු හරි ටිකක්. හැබැයි සිරිසේන මේ මට ආරංචි විදිහට සිරිසේන මොකද කියලා තියෙන්නේ? ඔව් මාධ්‍යවලත් වාර්තා වුණා. ලංකා ටුට් වෙබ් අඩවියත් වාර්තා වුණා. සිරිසේන දැන් මේ කියන්නේ යන්නේ මේ මෙච්චර කල් මේක අපි මේ හැමෝම හංගවපු මහමොලකාරය ගැන. මොකද දැන් මෙතන මේ කාඩිනල්ලා මෙතන ඇවිල්ලා වැල්ලෙන්න හැදුවට මේකේ මහමොලකාරය ගැන කිව්වේ නෑනේ. මේක ඊට පස්සේ ඉන්දියාවේ ඉන්නවනේ. මේ ඉන්දියාවේ සිරිසේන මොකද්ද කියලා තියෙන්නේ? සිරිසේන දැන් ඉදරව කරන්න යන කතාව ඕක තමයි. මොකද්ද? මේකේ මහමොලකාරයා ඉන්දියාව කියන එක. රෝ එක ඉන්නවා කියලා? ඔව් රෝ එක මහමොලකාරයා මේ අපි ඔක්කොම ඉත්ත වුණා කියලා. මේක තමයි සිරිසේන දැන් මේ කියන්නේ යන කතාව. සිරිසේන කිව්වා කියලා මේ කියන්නේ යන කතාව තමයි මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව සහ රෝ එක කියලා. මහමොලකාරයා. දැන් මේගොල්ලෝ ඉත්තෝනේ උනේ. මේගොල්ලෝ දන්නේ නැහැ මේ අවසාන වශයෙන් මේකේ කුමද්ද සිදු වෙන්නේ කියන එක මේගොල්ලෝ දැනගන්න ඕනේ. ඒගොල්ලෝ කිව්වේ ගෝඨාභයට බලට එන්න මේක කරා කියලානේ. මෙහෙමයි ඉතින් මේ කියන මේක ඇතුලේ ඒක හැම පුද්ගලයාටම ඇවිල්ලා යම් යම් වාසේ තියෙනවා නේ. ඒක හින්දානේ මේකට පාටිසිපේට් කරන්නේ. මේකට සම්බන්ධ වෙන්නේ. නමුත් මේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මේකේ අවසාන ෆයිනල් එපිසෝඩ් එකේදී නරේන්ද්‍ර මෝඩි තමයි ගොඩ යන්නේ කියන එක මේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ.
ඇත්තට මුනේත් ඒක තමයි. හරි ඒ කියන්නේ සිරිසේන කියලා තියෙන්නේ මේක පිටුපස්සේ හිටපු මහා මොලකාරයා තමයි ඉන්දියාව කියන්න යන්නේ. යන්නේ ඉන්දියාව සහ රෝ එක කියලා. ඔහු මේක CID එකට කියලා තියෙනවද දන්නේ? CID එකට කිව්වයිල මම ওই කතාව කිව්වොත් ඔයගොල්ලන්ට අමාරුයි කියන එක. ඒ කතාවේදී ඇත්තක් තියෙනවා. මේක තමයි පැහැදිලි කරේ උදාහරණයක් අරගෙන. CID එකේ පොතේ ඔක ලියවිලා නැහැ. ඉන්දියාව සහ රෝ එක කියලා. ඔයි පැය පහක් ප්‍රශ්න කරපු එකේ කියවිලා මම බලන්න ඔක කතා කරලා ඔයාගේ යාළුවෝ ඉන්නවද ඇවිල්ලා මොනවා සිරිසේන කිව්වේ ඔය කියව මාධ්‍යගේ විදිහට පැය පහක් ප්‍රශ්න කරාද උත්තර දුන්නද කියලා එහෙම නැත්නම් CID එකට ඇඩ්වයිස් කරාද කියන එක අහලා බලන්න ඔක කතා කරලා හොඳයි කීර්ති බොහොම ස්තුතියි ජේෂ්ඨ මාධ්‍යවේදියා විමර්ශනශීලී මාධ්‍යවේදියා ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙක් කීර්ති රත්නායක සමග අපි සාකච්ඡා කළේ ස්තුතියි කීර්ති